आयुबोवन अद अभी जलज शाकल प्रभासंश्लेषण शीघ्रता निर्मीकिरी मे देवेनि क्रमे ज्ञान अदाल प्रायोगिके करम दें ए प्रायोगिक संधा अपिट अवश्य द्रव्य सह उपकरण मनोवाद बल मुलिम अपिट अवश्य जलज शाकयाक मम भावताकराणि लिम्फिला सिसिलिफ्रोराकिन मम कलिम भावताकरपु शाकयमय मेतेलदी अपिट भावताकरण वेनवा जले पुरोपु मे वगे पीकरयाक मिथन तीन जले क्लोरीन रहित जले इलांगट अपिट अवश्य वेनवा वीदुरु पुनीलयाक इलांगट मे जले सहित बीकरे उष्णत्वे मेनगेन संधा अपिट उष्णतमानयक अवश्य वेनवा मम ए संधा मे उष्णतमानय भावताकरणवा उष्णतमाने क्रमांकने कलतिने सेंटीग्रेड्स वलिन ऋण अगेन पावा मेनी हकी उष्णतमानयक नमुत ए वगे उष्णतमानयक अपिट अत्यावश्य नै मे परीक्षण संधा नमुत मम भाविता करन्ने ए वगे विशेषित उष्णतमानयक इलांगट आलोक प्रभावयक अवश्य वेनवा आलोक सेपेवीम संधा तथा परीक्षणेदी ए जलज शाकयट इलांगट आलोक प्रभावे इंदा मे जलज शाकय තියෙන බීකරේ ටෙක් ඇති දුර අපි වරින් වර වෙනස් කරනවා එතකොට මේ වෙනස් කිරීම මෙනගෙන් සඳහා අපිට අවශ්‍ය වෙනවා මේ වගේ මිනු උපකරණයක් මම කලින් කිව්වා ඒ සඳහා මීටර් රූලක් තියනවා වඩාත්ම හොඳයි නමුත් මාගාවේ මේ වගේ මීටර් රූලක් නැති නිසා මම මිනු උපකරණේ භාවිත කරන මූණතේ ඉතාමත්ම පැහැදිලිව සෙන්ටිමීටර් වලින් සහ අඟල් වලින් මේ පරිමාණ දක්වලා තියෙනවා මේ පරීක්ෂණය කරන්නේ කොහොමද කියලා මම වඩ කියලා දෙන්නම් ඉස්ලා අපි කරන්නේ මේ ජලජ ශාකය මේ වීදුරු පුණිලේ තුලට දාලා මේ වීදුරු පුණිලේ මේ ජලයේ ගිල්වනු ජලයේ ගිල්වලා අපි ඊළඟට කරන්නේ මේ වගේ සම්පූර්ණම ජලයේ පුරු පරීක්ෂණයක් කරගෙන මේ පරීක්ෂණ නලයේ මුණින් අතට මේ වීදුරු පුණිලේ යෙයි මේ විදිහට රඳවනවා. ඒතර ඔයගොල්ලෝ දන්නවා මේ සම්පූර්ණ උපකරණයම ජලයෙන් පිරලා තියෙන්නේ. ඒතර ශාකය ප්‍රභාසංශ්ලේෂණය කරනකොට මේ නිකුත්වන ඔක්සිජන් වායු බුබුලු එකතු වෙනවා. මේ පරීක්ෂණ නලයේ ඉහළ කෙළවරේ. ඒතර ඒවා එකතු වෙන්න මොකද වෙන්නේ? එතන තියෙන ජලය ඉවත් කරනවා. ජල ඉවත් කරපුවම අපිට ඒ ජලය ඉවත් වෙලා ඔක්සිජන් වායු එකතු වීම අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. නමුත් මෙතෙන්දී අපිට පැහැදිලිවම ඒ ඔක්සිජන් වායු එකතු වීම නිරීක්ෂණය කිරීමට අවශ්‍ය වෙන නිසා පළවෙනි ක්‍රමයේ වගේ නෙමෙයි අපිට වැඩිපුර වෙලාවක් මේ පරීක්ෂණයේ එක දුරක තියන්න වෙනවා. ඒ නිසා මම පැයක කාලයක් එක දුරක තියෙනවා. ඒ කියන්නේ මුලින්ම අපි ඔයගොල්ලෝ දන්නවා ආලෝක ප්‍රභවයේ ඉඳන් ජලජ ශාකයේ සෙන්ටිමීටර් 5ක දුරින් පැයක කාලයක් තියෙනවා අපිට මැනිය හැකි ප්‍රමාණයට ඔක්සිජන් එකතු වෙන්න. ඊට පස්සේ ඒ ඇටෝම සම්පූර්ණයෙන් අයින් කරලා නැවතත් මේ පරීක්ෂණ නලයට ජලය සම්පූර්ණයෙන් පුරවලා මම මුණින් අතර හරවනවා මේක උඩ. එහෙම කරලා ඒ කියන්නේ තවත් සෙන්ටිමීටර් 5කින් මම ඒ දුර වෙනස් කරනවා. එතකොට සමස්ත දුර ආලෝක ප්‍රභවයේ ඉඳන් මේ ජලජ ශාකයට සෙන්ටිමීටර් 10යි. එතන ඒ 10යිදී මම පැයක කාලයක් තියෙනවා ඒ එකතු වෙන වායු පරිමාව මම ගන්නේ කරනවා මේ ආකාරයට ආලෝක ප්‍රභවයේ ඉඳන් සෙන්ටිමීටර් 15 සෙන්ටිමීටර් 20 සෙන්ටිමීටර් 25 දක්වා මම ඈතට මේ උපකරණය අරගෙන යනවා අරගෙන ගිහිලා ඒ අවස්ථාවේදී එකතු වෙන වායු පරිමාව ගණනය කරනවා ඒ කියන්නේ වායු පරිමාව අපි දන්නවනම් ඒ අරන් ගිය අදාළ දුර අපි දන්නවනම් ඒ අනුසාරයෙන් අපිට ප්‍රස්ථාරයක් ඇඳලා ජලජ ශාකයේ ඔක්සිජන් නිකුත්වීමේ ශීඝ්‍රතාවය එහෙම නැත්නම් ජලජ ශාකයේ ප්‍රභාසංශේෂණ ශීඝ්‍රතාවය නිර්ණය කරන්න. දැන් අපි මේ පරීක්ෂණය කරමු. දැන් මේ ජලජ ශාකය මම මෙහිම අරගෙන ඒක මේ විදිහට මම මේ පුණීලේ ඇතුළට දාලා මෙහිම මේ පුණීලේ මුණින් අතට හඳවන මේ බීකරය තුල අපිට පුළුවන් මේ ජලජ ශාකය මෙහෙම උස්සලා තියන්න. එතකොට ආලෝකයටය නිරාවරණය වෙනවා මේ ආකාරයට. මේ උෂ්ණත්වය මැනගැම් සඳහා මම උෂ්ණතමානය මේ විදිහට ප්‍රවේශමෙන් ඒ ජලය සහිත බීකරය රඳවනවා. ඊළඟට මම කරන්නේ ජලජ ශාකයයි මේ ආලෝක ප්‍රවේ අතර දුර ප්‍රමාණය සෙන්ටිමීටර් 5යි.
जाले पिरव मे परीक्ष नाले मे इधर पुणीले मात मुनी मात रण शाकेट आलू के लबा देना संपूर्ण जाले पीरला परीक्षण किसी आकार वायु नति भाव देना पैदल दर्शन विराम घटिका क्रियात्मक पैकेट पैकेट विराम घटिका क्रियात्मक दें आलोक प्रभाव जाल शाकेट अति दूर सेंटीमीटर पहाय दूर है मम पैक काल मे अटोम वायुबूल पीटवीम पेहल निरीक्षण सदा मम एम एटमोड पीटपासी कलु पेहति पुष्टया सपेला तीन तेवाड़ पीनवा मेम परीक्षण किसी आकार वायु बुबुल परीक्षण पटांगण वेलावे क्रम क्रमे वायु बुबुल इहल केवल एक्तवा काल एक् वायु बुबुल क्रम क्रमे परीक्षण इहल केरवेल एक्तवा वायु बुबुल गिया उगले का देखा दे मम पिन्ना परीक्षण नाले इहल केरवरी एक तुराती है ना वायु बुबुल मेती एक तुची वायु बुबुल रती वायु बुबुल पीना नहीं हटे आते थे पहल करना तीन उड़े ये तीन ये वाय बुबुल मैं तेरा बोल रहा कि पहले लो पेन हो ये वाय बुबुल पेन आवे ला आवे तभी नारी नम्यक गाता हूँ ना नहीं नम्यक गाते इच्छा अवस्था है जा पिटे ये विदेश शाके बाला के ये नहीं क्या वक्त तीन हुआ ते किसी हम ऑक्सीजन वाय बुबुल को आने की है केले वरी एक तेला तीन हुआ नहीं आ कारे टे मामा नहीं पैटे हुआ तावी नारी पढ़ा का काले संपूर्ण दूर प्रमाण से दहाक मैं पटांगत परीक्षण आलोक प्रभवी जल शाकेट दूर सेंटीमीटर दहाय मंग आयत ये विराम घटिकाव क्रियात्मक करवा ये विराम घटिकाव क्रियात्मक कर लम मे परीक्षण इहल केलेवर एक वायु परिमाव गणने करण इलाट मम करा पैकिंग अणतुर तवा सेंटीमीटर पहाकिंग मे आलोक प्रभेद मे जल्द शाके यात्र मे विधिट आलोक प्रभेसीट सेंटीमीटर पहालव सेंटीमीटर विस्स सह सेंटीमीटर विसी पहा दक्वा मंग यात्र ये अवस्था निकुत्वन ऑक्सीजन वायु इकतुला इकत्वन वायु परिमाव मम गण्य कर इकत्वन वायु परिमाव सह एक अदाल अवस्थावट आलोक प्रभव सीट जलशा पत्र तिबु दुर प्रमाण अभी दंड वर्ण अभी पुलवां प्रस्तार अनुसार प्रभासांशेषण शीघ्रता मे जलशा के निर्णय कर देवनी क्रम अणु जलज शाके प्रभासंश्लेषण शीघ्रता निर्णय कोहमद किया तो देवनी क्रमें सलका किसी पीटवन
ऑक्सीजन वायु परिमाव अणु प्रभा संश्लेषण शीघ्रता निर्णय किरी आलोक प्रभाव अभी तो मेमती है इतकोट अभी कराने संपूर्ण जल पीरोगे अभी मेम विद्रपूर्ण मुनि अतर नमन मेके अतुत तीयन अपे जलज शाखे मित जलज शाखे मे संपूर्ण बीकरे जलें पिलती मेवागे अभी मेकट जलय पिरुनु परीक्षण मे आकार मुनि अतर नमन मे मेके संपूर्ण जलय पिलती आलोक प्रभव मे जलज शाखे अति दूर मुल्लावस्था यदि सेंटीमीटर पहाय अभी किसा काल दिन मे जलज शाखे मे परीक्षण अनुगत भीमट परीक्षण पटांगत्तम अभी पैक काल तीन मे अट हेतु अभी मेनी हेकि प्रमाण ऑक्सीजन वायु मे परीक्षण इत किलवर इक अवश्य निशा इतकोट अभी कियम पलवीनी अवस्था यदि पैक काल अभी मेक तीयन वेन्नी मुखद बेलवा पेनवा मे शाखी निकुत ऑक्सीजन वायु क्रमक्रमें इहल किलवर इकतुन जल प्रतिस्थापन भी ऑक्सीजन वायु मे परीक्षण इहल किलवर इकतुन अब पेनवा मे विधि किसी खाल पास मेतन ऑक्सीजन वायु मेम रसला तीयन अभी मेनी है कि तरह ऑक्सीजन वायु इकतुमट अभी काल प्रभादी सह अभी पैक काल प्रभादीन मे इक अवस्था आवकट अभी इलंगावस्था अधिकराने अभी तवा सेंटीमीटर पहाकिंग मे दूरप्रमाण व्यधिकरण मे वाल मे अटम अभी एरयन तवा सेंटीमीटर पहाक दूरकट आलोक प्रभव मे जलज शाकेट दीयन दूर सेंटीमीटर दहाय अल विद्रुपुणीले मे विधीरमतीयनवातुले जलज शाके विधीरमतीयनवा नमो अभी अलुते जलय पीरऊ परीक्षण मे वीदुरु पुनीले मत मुनि अतट मे विधि प्रदवन तोट मेके जल मे संपूर्ण पिलती मे तम देवनी अवस्थाव तपि तवा पैक काल लभ्यादेनवा जलज शाके प्रभा संश्लेषण करना उदाहरणवा नवत वन पीनवा ऑक्सीजन वायु बुबुल क्रमक्रमे इन गवां करना मेक जल तीन तो प्रतिस्थापने वेनवा इतने तीन जल अवसान पीने मेतन ऑक्सीजन वायु तीन मुखदे मे जलज शाख आलोक प्रभाव किट्वीन वैडीपुर आलोक मे जलज शाख लडी मनीषा प्रभा संशय शीघ्रता वैडी तो निकुत्व ऑक्सीजन वायु प्रमाण वैडी तो मेतन एक ऑक्सीजन वायु प्रमाण वैडी नमूत अभी ऐतर एरंगिया मुखद आलोक प्रमाण अड़ूनी सा प्रभा संशय शीघ्रता अड़ेन इक वायु परमाण अड़ेन समस्त दूर सेंटीमीटर पहाड़ प्रवेश पूर्ण जल्द परीक्षण मे वीधर पुण्य मत मुनि अभी टैक काल मे अटी बलवा कोपमण वायु प्रमाण परीक्षण मे आकार आलोक प्रभव सेंटीमीटर विस्टी पहा मे अटमी अरगण ये सैम अवस्था पैक काल ये शाकेट प्रभा साक्षिमट इडते इकत्वन ऑक्सीजन वायु परमाव ये अवस्था अभी मणिन कोहदा मणिनी किल बल मेक परीक्षण जालेकूर मेतन ऑक्सीजन वायु तीयन अदे मे परीक्षण अभ्यंत अरेदा ना अभ्यंतर अरय R नाम अभी पुलवा 5R वर्गे मे अभ्यंतर जल पुष्टे वर्गपले गणी की 5R वर्गे इतकोट वायुकांति उस एल नाम अभी पुलवा 5R वर्गे क्रीम एल वाली एक ऑक्सीजन वायु परिमाव गणने करण
එතකොට මේ විදිහට අපිට පුළුවන් ඒ දුර්වල වලදී එකතු ඔක්සිජන් වායු පරිමාව ගන්නේ කරන්න. ඉතින් ලැබු අග යන අපිට පුළුවන් බගුගත කරන්න මේ විදිහට. පහ 10 15 20 25 කියන දුර ප්‍රමාණය වලදී නිකුත් වායු පරිමාව අපිට මේ විදිහට ගන්නේ කියලා ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඉතින් පස්සේ අපිට පුළුවන් වගුවේ තියෙන දත්ත අනුව ප්‍රස්ථාරයක් අඳින්න තෝරේ ප්‍රස්ථාරේ අපිට පුළුවන් මෙතන ඒ දුර ප්‍රමාණය 5යි 10යි 15යි 20යි 25යි සෙන්ටිමීටර. එතකොට මෙතන තියෙන්නේ ආලෝක ප්‍රභවයේ සිට ජලජ ශාකයට තිබූ දුර. අපි මෙහෙම ලියමු ආලෝක ප්‍රභවයේ සිට ජලජ ශාකයට තිබූ දුර මෙතන ඒ x අක්ෂයේ y අක්ෂය විකුත්තු ඔක්සිජන් පරිමාව මේ පස්තරයක් අපිට ලැබෙයි ජලජ ශාකයේ ආලෝක ප්‍රභවයට ළඟින් තියෙනකොට නිකුත් වන ඔක්සිජන් වායු පරිමාව වැඩි නමුත් ඈතර ඈතර යන්න ඒ ජලජ ශාකයට ලැබෙන ආලෝක තීව්‍රතාවය අඩු වෙනකොට ප්‍රවාහ සංසරණ ශීඝ්‍රතාවය අඩු වෙනවා මේ ක්‍රම දෙකේම තියෙන අඩුපාඩු බලමු දැන් පළවෙනි ක්‍රමය ගත්තොත් මං කෙටියෙන් ලියන්නම් පිට වූ ඔක්සිජන් වායු බුබුළු වල ප්‍රමාණය වෙනස් වීම ඒ නිසා තමයි අපි දෙවෙනි ක්‍රමයකින් පරිමාව මැන්නේ. දැන් පරිමාව මැනීමේදී අපිට වැඩි කාලයක් තියන්න උනා. අපි හිතමු මේ අධික වේලාවක් ඇටවුම තිබීමට සිදුවීම. මේක ඇත්ත ලොකු ප්‍රශ්නයක් නෙමෙයි නමුත් අපිට මැනිය හැකි ප්‍රමාණයට ඔක්සිජන් වායුව පරිෂණ නලයේ ඉහළ කෙළවර එකතු වෙන තෙක් අපිට මේක අධික වේලාවක් තියන්න වෙනවා සාපේක්ෂව. ඉතාමත් ඉක්මනින් ප්‍රතිඵල ලබා ගැනීම හැකියාවක් නැහැ. දෙවෙනි එක තමයි පිට වූ ඔක්සිජන් වායු පරිමාව 100ට 100ක් නිරවද්‍යව परीक्षण तो मे परीक्षण इहल के लिए ऑक्सीजन वायु परमा एक वायु परमा अभी तम पेहदील मेनगणी मट उत्साहकरण कहोद उत्साहकराने अभी अतुत अरयदान्नवण फाइव आर वर्गे अभी पुलवा ये श्रेष्ठपल होगा ते श्रेष्ठपल होगा एक वायुकांदी उत्सव अभी दान्नवण अभी फाइव आर वर्गे वैडिक्रीम एलवलिंग अभी वायु परमा गण्य क्रीम हकी නමුත් මේ ඔබ දන්නවා මේ ඉහළ කෙළවර මේ වක්‍ර වෙලා තියෙන දැන් එතෙන්දිත් අපිට ප්‍රායෝගික ගැටලුවක් එනවා හරියාකාරවම ඒ නිකුත් ඔක්සිජන් වායු පරිමාව මැන ගැනීමට නොහැකි වීම. ඒ නිසා අපිට පුළුවන් නම් මීට වඩා කුඩා පරීක්ෂණාලයක් භාවිත කරලා කෘත්‍ර වෙන ඔක්සිජන් වායු පරිමාව එකතු කරගන්න ඒ ක්‍රමය වඩාත් සාර්ථක වෙනවා. ඒ පිටවන ඔක්සිජන් වායු එකතු කරගන්න අපිට මේ වගේ මයික්‍රොපිපෙට් එකක් භාවිත කරන්න පුළුවන් නම් පරිශය තව දුරටත් නිරවද්‍ය කරගන්න පුළුවන්. දැන් මම පෙන්නන්නම් මේ මයික්‍රොපිපෙට්ුව
මෙන්න මේ වගේ එක මේ තියෙන 1 මිලිලීටරයක මයික්‍රෝ පිපෙට්ටුව. මේ මයික්‍රෝ පිපෙට්ටුව තව දුරට ක්‍රමාංකණය කරලා තියෙනවා. ඒ කියන්නේ පිට වෙන ඔක්සිජන් වායුව අපිට ඉතාමත්ම නිර්වැද්‍ය මන ගැනීම හැකියාවක් ලැබෙනවා මේ වගේ මයික්‍රෝ පිපෙට්ටුවක් තුළට මේ පිට වෙන ඔක්සිජන් වායුව එකතු කරගන්න පුළුවන් නම්. ඒක ඒක පදනම් කරගෙන තමයි අවුඩස් උපකරණය හදලා තියෙන්නේ. අවුඩස් උපකරණය නිකුත් වන ඒ ඔක්සිජන් වායුව අපි එකතු කරගන්නවා මේ වගේ මයික්‍රෝ පිපෙට්ටුවක් තුළ. ඒත් ඒ වගේ එකකින් අපිට බොහෝ දුරට නිර්වත්‍යව ජලජ ශාකයක ප්‍රවාහසංසයෙන් ශීඝ්‍රතාවයේ නිර්ණය කිරීමේ හැකියාවක් ලැබෙනවා. අපි ඒක ඊළඟ පරීක්ෂණයේදී ඊළඟ වීඩියෝ එකේදී කරලා බලමු. දැන් ඔයගොල්ලෝ දන්නවා කොහොමද ජලජ ශාකයක ප්‍රවාහසංසේෂණ ශීඝ්‍රතාවයේ නිර්ණය කරන්නේ කියලා. දැන් මම මෙතෙන්දී ඔයගොල්ලන් කියලා දෙන්න ඕනේ මම එකපාරටම අවුඩස් උපකරණ ඒගොල්ලන් හඳුන්වලා දීලා ඒ අනුසාරයෙන් ප්‍රවාහසංසේෂණ ශීඝ්‍රතාවයේ නිර්ණය කරා නම් ඔයගොල්ලන්ට මේ කියන දැනුම ලැබෙන්නේ නැහැ. ඇයි අපි අවුඩස් උපකරණේ භාවිතා කරලා ජලජ ශාකයක ප්‍රවාහසංසේෂණ ශීඝ්‍රතාවයේ නිර්ණය කරන්නේ? ඒකට පදනම් වූ හේතු මොනවද කියලා දැන් ඔයගොල්ලෝ දන්නවා. අපි ඉදිරිපත් කරපු ක්‍රම දෙකක තිබූ ප්‍රායෝගික අපහසුතාවයන් මගහරවාගෙන තමයි අපි මේ අවුඩස් උපකරණය ආවේ. එතකොට මේ අවශ්‍ය මූලික දැනුම මම ඔයගොල්ලන්ට ලබා දුන්නා. දැන් මට 100% විශ්වාසයි මේ දැනුම ඔයගොල්ලන්ගේ හිතේ තියෙන නිසා තාමත්ම සාර්ථක අවුඩස් උපකරණ ගැන ඉගෙන ගැනීම හැකියාවක් ඔයගොල්ලන්ට ලැබෙනවා කියලා. ඉතින් මේ අවස්ථාව කරා ඔයගොල්ලෝ ගෙන එන්න තමයි මම මේ මූලික පරීක්ෂණ දෙකක් සැලසුම් කරලා ඔයගොල්ලන්ට වීඩියෝ කීපයකින් ඉදිරිපත් කරේ. දැන් අපි මේ සම්පූර්ණ දැනුමත් රැගෙන අවුඩස් උපකරණය ගැන ඊළඟ වීඩියෝ කීපයෙන් ඉගෙන ගමු. එහෙනම් ආයුබෝවන් ඔබට ජය.